මේ අවුරුද්ද අපිට දැකීමට පුළුවන් වෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල අපිට බලාගන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව උපරිම වෙන්නේ අද රාත්‍රියේ. උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අවධානය යොමු කළොත් එතෙන්ද සිද්ධ වෙන්නේ ස්විෆ්ට් ටටල් කියන වල්ගාතරුව ගමන් කර මාර්ගයේ හරහා පෘථුවිය ගමන් කිරීම. එතකොට මේ වල්ගාතරුවෙන් ඉවත් වෙලා ගිය පදාර්ථය පෘථුවි වායුගෝලයත් සමග ඝට්ටනය වෙලා එම ඝට්ටනය වෙච්ච කුඩා අංශුන් වලින් තමයි මේ උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන්නේ. මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ පර්සියස් කියන තාරකා රාශිය ආශ්‍රිත මේකදී අපට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 100ක් විතර බලන්න පුළුවන් වෙන එක. ඒක සාමාන්‍ය ඉතාමත් විශාලාගයක් අනිකුත් උල්කාපාත වර්ෂාවන් වලට සාපේක්ෂව. මේ පර්සියස් කියන තාරකා රාශිය බලන්න පුළුවන් වෙන මධ්‍යම රාත්‍රියෙන් පසුව තුරු දිශාවෙන් තමයි මේ තාරකා රාශිය නැගීම පටන් ගන්නෙ. අලුයම් වෙනකොට මේ තාරකා රාශිය අහස ඉහළට ගමන් කරනවා. එතකොට තමයි මේ උල්කාපාත වර්ෂාව අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. උදෑසන 4:00 මාට 5:00 වගේ උතුරු අහස බැලුවොත් එහෙම අපිට මේ උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා.